තියෙනවා, තෙල් බෙදනවා, පෝලිම් නෑ කියන ලොකුගේ ඇමතිතුමාට තාමත් රටේ තියෙන ඩීසල් සහ පෙට්‍රල් පෝලිම් පේන්නේ නැතුව ඇති. ඇමති කියන විදිහට තෙල් තියෙනවා නම් ඇයි මෙච්චර පෝලිම්? අමුතු කතා කියන ඇමතිතුමා ඊයේ කියනවා තෙල් කෑන් වලට අරන් ගිහින් වෙනම විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා කියලා. එහෙම ජාවාරමක් ක්‍රියාත්මක වෙනව නම් ජනතාවට ඒක කිය කිය ඉන්නේ නැතුව ඉන්ධන පෙරවුම්හල් වලට හමුදාව පොලිසිය දැම්මා වගේ ඒ ගැන හොයන්න ඇමතිතුමාට කණ්ඩායමක් පත් කරන්න පුළුවන්නේ. කොහෙන් හරි ලිස්සලා ගිහින් නිදහසට කරුණු කියන්න මේ ඇමතිතුමා හරි දක්ෂයි. දැන් ඇමතිතුමා කියනවා සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දාන්නේ නැහැ කියලා. සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධව තීරණයක් ගන්නවා කො තීරණයක් ගත්තද? නැහැ. තවත් වැඩි කරන්නේ නැහැ. අපි බලාපොරොත්තුවක් නැහැ. ඉතින් මිල වැඩි කරාට පස්සේ තව පාරක් වැඩි කරන්න. IOC එකේ මිල සම කරන්න කියලා තියෙනවා සිපෙට්කෝ එක ගන්නට. නමුත් ඒක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒගොල්ලෝ ගිවිසුම පරීක්ෂා කරගෙන යනවා. අපිට ඒකට කොයිතරම් බලපෑමක් කරන්න පුළුවන්ද කියලා බලන්න. සිපෙට්කෝ ඉන්ධන මිල අඩු නොවුනත් අපි අපේ බෙදුම්හල් වලින් ඒ අවශ්‍යතාවය බෙදීම් කටයුතු කරගෙන යනවා. ඉතින් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ බරත් අපිට උසුලන්න වෙලා තියෙනවා. ඒවා ඔක්කොම පහුගිය කාලේ වෙනස් කරලානේ IOC එක ගෙනාවේ. එදා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව කාලේ IOC එක ගෙනකොට ඒ පනත වෙනස් කරා. ඒ පනත බලේ නැති කරා. කොහොම වුණත් රට පුරා ඉන්ධන පෝලිම් නම් තාමත් තියෙනවා. මේ අතර අදත් පැය 7කට වැඩියෙන් විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි. A සිට L දක්වා සහ P සිට W දක්වා කලාප සඳහා මෙලෙස පැය 7කට වැඩියෙන් විදුලි කප්පාදුව ක්‍රියාත්මක වන බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයෙක් ඉන්නවා. ඔහු කිව්වේ නම් විදුලි කප්පාදුව අඩු කරනවා කියලා. හැබැයි අපි කලින්ම කිව්වා එතුමාව විශ්වාස කරන්නේ කොහොමද කියලා. දැන් අද ඉඳලා පැය 7මාරක විදුලි කප්පාදුවක් යනවා. සභාපතිතුමා වෙන්නේ නැහැ කියපු පැය 10ක විදුලි කප්පාදුව ගැන ඔහු දැන් මොකද දන්නේ කියන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.